ගාමට යන ගම පුළුවන් මල්ලි අහල පහල ගෙවල් වල තියෙන ස්කූල් ඇඳුම් ටික හරි මහන්. ගාමට යන ළමයි Tamange ඇඳුමක් මහගන්නේ නැහැ. ලංකාවේ ලස්සන කලාවක් තියෙන බතික් කලාව. ප්‍රයෝජනයක් ගන්න නැහැ. ලොකු අභියෝගයක් තිබුණා පිටකොටුවේ බස් එකේ තමයි ගියේ රෙදිවිස් එක අරන් එන්න. පවුලක එක වෙඩින්න එක් කරොත් ඉතින් ඒ පවුලේ තුරු වෙඩින්න ඔක්කොම මගේ ළඟට තමයි ඉන්නවනේ. ගාමට් ගාව ඉන්න සෙට් ගාමට් කෑලි කියලා ටෝක් කරන. උන්ගේ හිලුව වහන්නේ අපේ මේ කෙල්ලෝ ටික තමයි. කෙන මැටි ගෑක් තිබුණේ. කරන්ට් එක නැහැ. ඉතින් ගම්මටම නැහැ. එක ගෑක් තිබ්බා අපි යනවා මේ කතාවක් තිනවක බලන්න යද්දි channel එක මාරු කරනවා. අම්මා මාව දාලා යනවා මට මාස 10 දී. ඒත් එක්කම තාත්තා ඒක ඒ හේතුව නිසා තාත්තා වහබිලා නැති වෙනවා. මම දැකලවත් නැහැ. මම හැදෙන්නේ අපේ තාත්තගේ අම්මා ගාව. ඒ කියන්නේ ආච්චි අම්මා ගාව. හැමදේම මතක් කළා මේ මගේ පුතා. හරි මට වැරද්දක් වුණා. මම යනවා මගේ රත්තරන් පුතා ගාවට කියලා. අම්මා එන්න හමුත්. තාත්තා එක්කගෙන ආවොත් බාර ගන්න. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම. ප්‍රතික්ෂේප වීම මනුස්සෙක් සාර්ථක කරනවා. ප්‍රතික්ෂේප වීම ඇතුලේ මිනිහෙක්ව දියුණු කරනවා. මෙන්න මේ කාරණා දෙක තමයි අද මම කතා බහට එකතු කරන්නේ. ඒකට හේතුව තමයි ජීවිත ගන්න හැම තීරණයක්ම ඔහුව ප්‍රතික්ෂේප කරා. ඔහු වැට්ටුවා. මේ යන ගමන ඇතුලේ දිනන්න කියලා දුන්නු ඔහුට chance හරි අඩුයි. ආදරය නැහැ, රකවරණයක් නැහැ. හැම තැනකම ඔහුට තිබ්බේ නෑ 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 කියන දේ විතරයි. හැබැයි ඒ දේ ඇතුළෙම, ඒ නෑ කියන දේ ඇතුළෙම ඔහු හොයාගන්නවා තමන්ගේ සාර්ථකත්වය. අපි අහලා බලමු. රටේ ගොඩක් දෙනා දන්න, දහසක් දෙනා ආදරය කරන ඇඳුම් නිර්මාණ ශිල්පී සුරංග ෆර්නැන්ඩෝ. ඔහු ජීවිතේ හරි ලස්සන විදිහට තමයි ගමනනේ. ලස්සනයි කිව්වට ඔහුගේ ජීවිත කතාව හරි කටුකයි. හැබැයි අද ඔහු ඉන්න තැන හරි ලස්සනයි. අපි අහලා බලමු ඒ ගමන ආවේ කොහොමද? හම්බුණ දේවල් මොනවාද? ආයිබෝවන්. ආයිබෝවන්. සුරංග ෆර්නැන්ඩෝ. මේ සුරංග ෆර්නැන්ඩෝ කියන චරිතය අද වෙනකොට මේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් අතර බ්‍රෑන්ඩයක් වෙලා ඉවරයි. හැබැයි මේ බ්‍රෑන්ඩ් එක හැදෙන එකේ අපිට පේන්නේ දැන් හොඳ යුරෝප් වාහනයක් පදිනවා, හරි සුපිරි ජීවිතයක් ගත කරාට අද මේ ඉන්න තැනට එන්න මිනිස්සු නොදන්න දිග කතාවක් මේ පිටස්සේ තියෙනවානේ. මේ ආපු ගමන මම හරි කැමතියි අද ඔබත් එක්ක බෙදා හදා ගන්න. මොකද මේ කතාව ඇතුලේ තවත් ජීවිතේ අමමට මට මේ දේ නෑ, මට මේ කරන්න විදිහක් නෑ, මම පටන් ගන්නෙ කොහොමද, මෙන්න මේ වගේ අර හරි දෙයක් අල්ල ගන්න බැරුව ජීවිතේ අර ගන්ධබ්බ විදිහට ජීවත් වෙන මිනිස්සු මම හිතනවා ලොකු හයියක් වෙයි තමන්ගේ ජීවිතේ නස් කරගන්න. මම ඔබ හරි විවෘත වෙයි කතා කරන්න සූදානම්. ඔව්. කියමු සුරංග සුරංග ෆර්නැන්ඩෝ මේ දේවල් පටන් ගන්න කොයි කාලෙද? සහ ඔබ කොයි වගේ මනුස්සයෙක්ද? සාමාන්‍යයෙන් මම මේ ෆීල්ඩ් එකට එන්නේ 2009 ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයකින්ට තමයි මම වැඩ කරන්න යන්නේ මුලින්ම. ඉතින් අවුරුදු 6ක් වගේ මම එතන වැඩ කරනවා. ඊට පස්සේ තමයි ඉතින් තනියම දෙයක් කරන්න ඕනේ කියලා මේ ෆීල්ඩ් එකට එන්නේ. ඒතකොට දැන් මම හිතන්න ඔබ හරි විවෘතද? ඔබේ අධ්‍යාපනය කොහොමද? මම 8 පාස්. 8 පාස්. අපි අර කියන්නේ එන ඕ ලෙවල් කරේන 8 විතරයි පාස් වෙන්නේ. එකනේ අධ්‍යාපනය කරන්න කැමති වුණ නැද්ද? එහෙම නැත්නම් අධ්‍යාපනය ඕනේ නැහැ කියලා හිතුණාද? නෑ මල්ලි, මම ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. ඒ වගේම ඉගෙන ගන්න ආසයි. ඉතින් ආ තිබුණු ආර්ථික ප්‍රශ්න යම් යම් ප්‍රශ්නත් එක්ක තමයි ඉතින් අටෙන් නතර කරේ. අටෙන් නතර කරනවා. ඒ කියන්නේ තව අඩියක් ජීවිතය යන්න ආසාව තිබ්බත්, තව පුංචි දෙයක් කරන්න ආසාව තිබ්බත් ඉස්සරහට යන්න හැකියාව තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ඒ දේ වලට වෛර කරනවද? මට එදා ඉගෙන ගන්න හම්බුනේ නැහැ. අපේ අම්මා තාත්තලා මොනා හරි කළා මට උගන්වන්න තිබ්බ, වෛර කරනවද ඒ අතීතයට? එහෙම වෛර කරන්නේ නැහැ. ඉතින් අද මම හොඳ තැනක ඉන්නවානේ. කියන්නේ මගේ අම්මා මාව දාලා යනවා මට මාස 10 දී. ඒත් එක්කම තාත්තා ඒක ඒ හේතුව නිසා තාත්තා වහබීලා නැති වෙනවා. මම දැකලවත් නැහැ. මම හැදෙන්නේ අපේ තාත්තගේ අම්මා ගාව. ඒ කියන්නේ ආච්චි අම්මා ගාව. ආච්චි ආදරේ. ගොඩ. ආච්චි දැන් ඉන්නවා. ඉන්නවා. ආච්චි දැන් ඔබේ මේ දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා ඇති. හැම දෙයකින්ම මූලික වෙන්නේ යා. එයා තමයි ඉතින් මුලින්ම සතුට වෙන එකම එක්කෙනා. ඒ කියන්නේ අම්මයි තාත්තයි දෙන්නා මාච්චි. ඔව්. දැන් මට මතකයි මම පොඩි කාලේ මට දෙයක් නැති වුණාම මම අම්මගේ අප්පච්චිගෙන් ඉල්ලනවා. මට මේ දුන්න අප්පච්චි මේ දෙන්න අපි ඉල්ලනවා. ඒ වගේ ඉතින් ඉල්ලන්න ආසාව තිබුණා. ඒ වුණාට ඉතින් ඉල්ලන්න කෙනෙක් නැති හින්දා ඒක දරාගෙන හිටියා. සුරංග අයියේ මේ අම්මා තාත්තා අපේ ජීවිතවල අපි බලාපොරොත්තු වෙනවනේ. ඔව්. ස්කෝලේ රැස්වීමකට ගියත්, කැම්පස් එකේ දෙයකට ගියත් අපි අම්මා තාත්තා ගැන මතක් කරනවා. අපි යාළුවව පෙන්නනවා. හැබැයි ඔබට දෙන්නම නැහැ පෙන්නන්න.
ආච්චිට හැමදේම එන්න පුළුවන්කමකුත් නැති වෙන්න පුළුවන්. ආර්ථික පැත්තෙන් පොඩි හරි ශක්තිය දෙන ආච්චි හොයාගෙන දෙකින් විතරයි. ඒ අසන්නකම කොහොමද? ඒක ඉතින් කියන්න අමාරුයි මල්ලී එතන. ගොඩක් වෙලාවට පේරන්ට්ස් මීටින් එකක් වුණත් අනිත් මගේ පන්තියේ අනිත් ඔක්කොම දෙමව්පියෝ හිටියා. මගේ ගොඩක් වෙලාවට ආච්චි එන්නේ සමහර දවස්වල ඒකත් නැහැ. ඉතින් ඒ දවස්වල ඉතින් පොඩ්ඩක් මානසිකව වැටෙන පොඩ්ඩක් නෙමෙයි ගොඩක් වැටිලා තියෙනවා. ආච්චි ඉතින් ආච්චි තමයි ඉතින් හයිය. එයා තමයි ඉතින් හැමදේම පස්සෙන් ඉඳගෙන ඒ දෙන්නගේ අඩුව දැනෙන්නේ නැහැ ඉතින්. එතකොට අට පාස් සමග අධ්‍යාපන එතනින් නවත්තලා ඇඳුම් නිර්මාණ ශිල්පී කියන ශාස්ත්‍රයට එන්නේ කොහොමද? එකට එන්නේ සාමාන්‍යයෙන් 2000 මං කිව්වේ 2011 11 11 ඒ කියන්නේ ජොබ් එකක් කරන්න ඕනේ නිසා ඊට කලින් පොඩි පොඩි දේවල් කරා. ඉලෙක්ට්‍රොනික පැත්තෙන් ඒ පොඩි පොඩි දේවල් කරා. නමුත් ඉතින් අන්තිම නැවතුනේ මෙතන. මම ආසයි පොඩි කාලේ ඉඳන්ම ආසයි මේකට. හැබැයි මම ඉස්කෝලේ යනකොට ඇඳුම් මහපු අංකල් කැමතුන්නේ කවදාකවත් එයාගේ දරුවන් ටේලර් කෙනෙක් කරන්න. මම කවදාරි මගේ ළමයෙක් ටේලර් කෙනෙක් තමයි. ඒක ලස්සන දා කතාවක්. ඒ කියන්නේ මේ අපේ රටේ සමහර රැකියාවන් තියෙනවා. ඒ රැකියාවන් සුරංග අයියේ මේ හරියන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. හරි මදි අඩුපාඩුවා. දෙමව්පියෙක් බලන්නේ තමන් පුතා ඩොක්ටර් කෙනෙක් කරන්න, ලෝයර් කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, පයිලට් කෙනෙක් කරන්න ඔය කැලටි කරන්නේ. හැබැයි මේ ඔබ ඇයි හිතන්නේ තමන්ගේ දරුවට ඒල කෙනෙක් කරනවා කියලා? ඒක මල් මෙහෙම මගේ ජීවිතේ ලැබපු අත්දැකීම් එක්ක සහ දැන් මට ඔයා එහෙම ඇහුවහම මට දෙයක් මතක් වුණා. මගේ ඉස්කෝලේදී අහනවනේ මිස්ලා අහනවා මේ ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා. පන්ති හිටපු බාගට බාගෙන නෙමෙයි ඔක්කොම වගේ ඩොක්ටර්ස්ලා ලෝයර්ස්ලා මම නැගිටලා ගියේ මම මේසන් බාස් කෙනෙක් වෙන්න කැමති. මොකද අර පොඩි කාලේ ඉඳන්ම අර එහා පැත්තේ ගෙදර හිටපු අංකල්ක මං ගියා නිකන් උදව් වෙන්න වගේ එහෙම ගියා. ඊට පස්සේ ටේලර් කෙනෙක් වෙන්න කැමති වෙනවනේ. මේක තෝරගන්න ඕනේ. පටන් ගන්න අඩිය කම්පැනි එක වැඩ කරනවා. ඔව්. ඒ ජීවිතේ කොහමද ඒ කාලේ? ඒකෙන් මල්ලි ගොඩක් ලොකු දේවල් ජීකෙන් ජීවිතේ මේ මේ අද මම තනියම ව්‍යාපාරයක් කරන්නේ ඇත්තටම එතනින් ලැබුණු දේවල් වලින්. එතනින් ඉගෙනගත්තු දේවල් වලින්. මොකද තනියම දෙයක් කරන්න කලින් ඒ වගේ තැනක වැඩ කරලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කෙන එක මාර ලොකු දෙයක්. මොකද අට පාස්නේ වෙන ජොබ් එකකට යන්න පුළුවන් කම තිබුණෙත් නැහැ. ඒකත් ඒ ආයතනයත් නම ලොකු උනාට ටේලර් ෂොප් එක. ඉතින් මට එතනට යන්න පුළුවන්කම තිබුණා. ඉතින් එතනින් ගොඩාක් දේවල් ජීවිතේට එකතු කරගත්තා. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි ජීවත් වෙන්න ඕනි කොහොමද කියන දේවල් නීති රීති ගොඩක් එක්ක එතනින් ලොකු දෙයක් ලබා ගත්තා. එතන එතන වැඩ කරලා ඉවත් වෙන්නේ පොඩි ප්‍රශ්නයක් නිසා තමයි ඇත්තටම අයින් වෙන්නේ. ඒ අයින් වුණ එක තමයි ඉතින් අද මම මෙතන ඉන්න ලොකුම හේතුව. ඒ කියන්නේ තමන් විදියට ෂේප වීම. يعني සුරංග වාට මේක බෑ ඒ වගේ තැනක. ඇත්තටම මං අයින් වෙනකොට මට කියලා කිසි දෙයක් තිබුණ නැහැ. අවුරුදු ගාණක් වැඩ කරාට මං කරගත්තු දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් කරකියා ගන්න දෙයක් නැහැ. ඉතින් ජොබ් එකකට දැන් කරපු ජොබ් එකේ ගත්තු සැලරි එකත් එක්ක මට වෙන ලොකු ජොබ් එකකට ඇප්ලයි කරන්නත් විදිහක් නැහැ නේ අර කිව්ව දේ හින්දා. ආයි මේසන් වැඩවලට ගියා ටික කාලයක්. ඒ ඉන්න ගමන් ඉතින් මට ෆීල්ඩ් එකේ කට්ටිය කතා කරලා කිව්වා සුරංග ඔහොක කරන්න එපා මේක කරන්න ඔයාට පුළුවන් ඔයත් එක්ක අපි වැඩ කරලා තියෙනවා කියලා. ඒ දේවල් එක තමයි ඉතින් මේ තැනට එන්න හිතා. මොන දේ වුණත් මම මේ අභියෝගේ බාර ගන්නවා කියන තැන හිටියා. හිටියා. සුරංගයි අලුතෙන් දෙයක් අලුත් ව්‍යාපාරයක් මේ වගේ දෙයකට මුලින්ම පා තබන මිනිහ ප්‍රත්පොත් තබන මිනිහෙක්ට මුලින්ම අභියෝග ටික මොනවද ඔබට අවදේවා? අභියෝග කියන්නේ තමන්ම තමයි තමන්ගේ අභියෝගේ. ඉගෙනගෙන නැහැ, රස්සාවක් නැහැ, එහෙමයි කියලා තමන් මුල හැමතිස්සෙම දකින්න ටාකට් එකක් දකින්න ඕන. මම මේ තැනට මේ කාලෙ වෙදී අනිවාර්යෙන් යනවා කියන දේ. මුලින්ම මේ අභියෝගයට මුණ දීලා ඉන්න ඕනේ. ඒකට මුණ දුන්න කියන්නේ අනිත් අභියෝග වලට මුණ දෙන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. මුලින්ම මට ටාකට් එකක් තිබුණා බයික් එකක් ගන්න ඕනේ. මොකද ඉස්සර යාළුවෝ හිටියා. යාළුවෝ හිටියට කිසිම දෙයක් නැතුණ කාලේ යාළුවෝ හිටියේ නැහැ. බයිසිකල් එකක්වත් ඉල්ල ගන්න කෙනෙක් හිටියේ නැහැ. මුලින්ම ටාගට් වුණේ බයික් එකක් ගන්න ඕනේ කියන දේ. ඒ ප්‍රතික්ෂේප කිරීම වලට ආදරය කරනවද? ගොඩක් ප්‍රතික්ෂේප වුණ හින්දා තමයි ඒකෙන් පන්නරයක් ගත්තේ. ප්‍රතික්ෂේප වෙනවා කියලා හැමදාම ප්‍රතික්ෂේප වෙන්න වෙන මල්ලේ. දවසක් අඬන්න පුළුවන්, දෙකක් පුළුවන්, සතියක් පුළුවන්. ඉතින් අපි ජීවිතේ ප්‍රතික්ෂේප වුණා කියලා අඬල වැඩක් නැහැ. ප්‍රතික්ෂේප වෙනකොට අපිට එනවා මාර ෆීලින් එකක්. ඒක නරක පැත්තට එන්නත් පුළුවන්. කියන්නේ කෙනෙක්ව මරන්න වුණත් පුළුවන් ඒ ෆීලින් එකේ. ඉතින් අපි ඒක හොඳ දෙයකට ගත්තොත් අපිට පුළුවන් ඕනම ගේමක් ගහන්න. සුරංග අයියේ මේ බයිසිකලයක් ගන්න ට්‍රයි කරපු සුරංග ෆර්නෑන්ඩෝනේ අද යුරෝප් වාහනයක් පදින්නේ. වාහනයක් පදින එක හැම කරන්න පුළුවන් හැමෝටම. මම කියන්නේ හැබැයි ජීවිතේ ටාගට් එක හදාගෙන කවදාද මම බයික් එකක් පදිනවා කියලා. වාහනේ යනකොට මොන වගේ සතුටක්ද? සතුට නම් කොනාර මෙහෙම කියලා විස්තර කරන්න බෑ ඉතින්. මොකද
මං මගේම කියලා වාහනයක් ගන්න කලින් BMW එකක් ගන්න කලින් BMW එක ඉස්සරහා ගිහිල්ලා නැහැ. BMW එකක් පාවිච්චි කරන යාළුවෙක් මට හිටියේ නැහැ. එහෙනම් පාර යනකොට ආස දකින්න. දකින්න. ඒ ආසාව තමයි තින් ටාගට් එකක් උනේ. ප්‍රතික්ෂේප වීමකින් තමයි අපිට ජීවිතේ ගොඩ යන්න පුළුවන්. ඒක හරි විදිහට හිතුවා. ඔබ කොහොමද ඒක හරි විදිහට හිතන්නේ? ඔබ කොහොමද දැන් අතේ කිසි දෙයක් නැතුව අඩුමතරේ මං හිතන්නේ නැහැ මේ බවගාව මේ මහුම් ශිල්පියෙක් ගාව තිනෝ කිසි දෙයක් අතේ තිබිලා මේ දේ පටන් ගන්න කියලා. හිතේ හයිය තිබුණා. මං කිව්වා මල්ලි මං මේසන් වැඩට ගියා කියලා. එතනින් ඒ කියන්නේ අර අවුරුදු ගානක් තිස්සේ නාස්ති කරපු සල්ලි නැති වුණා නේද? ඉතින් ඒ රස්සාව කරද්දි මං එතනින් ඉතුරු කරන්න පටන් ගත්තා. ඉතුරු කළා තමයි අවශ්‍ය බඩු ටික අරගෙන මුලින්ම පොඩියට වැඩේ පටන් ගත්තේ. මං කරපු මුලින්ම කරපු වෙඩින් තනියම කරපු වෙඩින් ගොඩක් ඒවා මං ගෙවල් වලට ගිහිල්ලා තමයි කතා කරලා එහෙම ගත්තේ. ඒ කියන්නේ එහෙම විශ්වාස කරපු පිරිසකුත් මාත් එක්ක හිටියා. මාව සුරංග කියන නම ඒ කාලේ නම. ඔවුන්ට පින් සිද්ධ වෙන්න ගමනක් මේක. අනිවාර්යෙන්. අදටත් මතකයි ඉතින් මං මොකක් හරි මගේ ජීවිතේ ස්ටෙප් එකකදී මං ඒගොල්ලෝ මතක් කරනවා. පළවෙනි වෙඩින්නේ මතකද? මතකයි. එදා මොනව ගැන අභියෝගයක් තිබ්බේ නැද්ද මට මේ දේ පුළුවන් වෙයිද බැරි වෙයිද? ලොකු අභියෝගයක් තිබුණා පිටකොටුවේ බස් එකේ තමයි ගියේ රෙදිවිස් එක අරන් එන්න. බස් එකේ ගිහිල්ලා බස් එකේම අරන් ඇවිල්ලා කරේ තියාගෙන ඉතින් කරා වැඩේ කොහොම හරි වෙඩින් එකට දවස් 3කට කලින් තමයි දුන්නේ. ලොකු ලාභයක් තිබුණා. එතනදී ලාභෙට වැඩි හිතුවේ මං තනියම දෙයක් කරනවා කියලා මිනිස්සු අතරට යන්න ඕනි දේ. ඒ කියන්නේ තම සුරංගින බ්‍රෑන්ඩ් එක කොහොමද යවගන්නේ? ඒ කාලේ දැන් ඔබ ඔබ මාකට් කරාද? මගේ නම බ්‍රෑන්ඩ් එකක් වෙනකම් මම මේකේ ෆීල්ඩ් එකේ මං වැඩ කරන්න බලාපොරොත්තු. ලාභයක් ඇත්තටම ගත්තට ඒක වියදම් කරන්න ගියේ නැහැ මොකද මුලින් ඉතුරු කරපු දෙයක් නැති වුණානේ. ඒ කාලේ මතකයි. මතකයි. යාළුවෝ ආයෙත් ළඟට ගත්තද යාළුවෝ? යාළුවෝ කියලා ඉස්සරහත් හිටපු යාළුවෝ කොටසක් හිටියා. ඒ කියන්නේ නැති වෙලාවෙ හිටපු යාළුවෝ ටික තමයි දැන් මාත් එක්ක ඉන්නේ. කිරිබත් ජොඩින් මගේ යාළුවෙක් සැලොන් එකක් කරන කතා කරා මල්ලිවා මෙතන මගේ තැන පටන් ගන්න මේ දේ පොඩියට හරි කියලා. එතන අවුරුද්දක් විතර කරා. ඊට පස්සේ මේක මට ඩිවලොප් කරන්න එපේ. එතකොට හැදිලා නම ටිකක් හැදිලා වැඩ ටිකක් එනවා. එතකොට ඉඩ මදි එතන. ඊට පස්සේ තමයි මම මගේ තැන පටන් ගන්න පානදුරේ තැන. ඇඳුම් මහන එක. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ කටේල කෙනෙක්. ඔය වගේ තැනක තියෙන රස්සාව නැහැ. ඔබට එහෙම කියන්නේ නැහැ දැන්. හැබැයි ඒ කාලේ ඔබට එහෙම කියන්නේ නැති. ඔය ටේල කෙනෙක් කියන්නේ මල්ලි මෙහෙම ටේල කෙනෙක් කියන දේ පහත් කරලා කතා කරන්න ඕනේ දෙයක් නෙමෙයි. ඕනම කෙනෙක්ගේ නිරුවත වහන්නේ අපි. ඔය කවුරු ලස්සනට ඇඳ කරත් ඉතින් ඒක මහන්නේ ටේලර්. ලංකාවේ ඕන තරම් ආයතනයේ තියෙන එක එක නම් වලින්. ඒකෙන් මහන්නේ අපේ ගමේ ටේලර්ස්ලා ටික තමයි. ඇයි මිනිස්සු වටිනාකමක් දෙන්න කැමති නැත්තේ? ඒක ඒ ටේලකින්ම එයාම තමයි ඒක හදාගෙන තින්නේ. මොකද මං කිව්වේ මගේ ඉස්කෝලේ යන කාලේ ඇඳුම් මහපු අංකල් එයාගේ දරුවන්ට ඒක ඉගෙනුවේ නැහැ කියලා. මම උගන්වනවා. මගේ પરම්පරා පහක් හිටියා ටේලර්ස්ලා තමයි. ඔබ ඒ ශේෂ්ත්‍රයට ආදරය කරනවා. ඔව්. ඒ කියන්නේ ඔබ දන්නවා අද සුරංග කෙනෙක් හැදෙන්නේ මේ දේ නිසා කියලා. අනිවාර්යෙන්ම. අද මම කාලා බීලා සතුටින් ඉන්නේ මේ දේ හින්දා. ඒක කොහොමද ඒ වටිනාකම හදාගන්නේ සහ ඔබට හැදුනේ? ඒ වටිනාකම අපි ඒ බිස්නස් එකෙන්ම තමයි හදාගන්න ඕනේ කොනා. මොකද මම කරන්නේ වෙඩින්ස්. වෙඩින්ස් වල ඇඳුම් කරන්නේ. එක වෙඩින් එකෙන් මාසෙම කන්නේ වැඩ තියෙනවා. මට ඕනේ තරම් වැඩ තියෙනවා. මේකට මම ගොඩක් ආදරේ මේ රසාවට. මොකද මේක ගොඩක් ලොකු වගකීමක් තියෙන රසාවක්. මිනිස්සෙගේ ජීවිතයේ තියෙන සුන්දරම දවස තමයි අපිට විශ්වාසයෙන් වගකීමකින් බාර දෙන්නේ. ඉතින් ඒ විශ්වාසයෙන් වගකීමෙන් බාර දුන්නා කියලා මම මේ මිනිස්සයාගේ වෙඩින් එකෙන්ම වෙඩින් 10ක සල්ලි හොයන්න යන්නේ නැහැ. සාමාන්‍ය ගානකට ලස්සනට වැඩේ කරලා දීලා වගකීමෙන් වැඩේ කරලා දීලා වෙලාවට කලාවට දෙන එක තමයි මගේ මූලික තියරිය. ඒ කියන්නේ ඔබ දන්නවා ඔබට ඒ දේ අඩු ලාභකින් ඔබ කරත් ඒක ප්‍රශ්නයක් නැහැ කියන එක. ප්‍රශ්නයක් නැහැනේ. මොකද මේ මට එකෙන් තනි එකෙන් ඔක්කොම දේවල් කරගන්න ඕනේ නැහැ. හූරගෙන කන්න ඕනේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මම ඉතින් අර එක වෙඩින් එකක් කරනවට වැඩිය ඒ ලාභේ වෙඩින් 10ක් කරලා හොයන එක මට ඇති. ඒ කියන්නේ ඔබේ ආදරය කරන ශේෂ්ත්‍රය ඔබ ජීවත් වෙන්නේ මේ ශේෂ්ත්‍රයෙන්. ඔබ කැමති වැඩි දෙනෙක් එක මේ දේ කරන්න? මම කැමති වැඩි පිරිසක් අතරට යන්න. සල්ලි වෙනවට වැඩි. පවුලක එක වෙඩින් එකක් කරොත් ඉතින් ඒ පවුලේ ඉතුරු වෙඩින් ඔක්කොම මගේ ළඟට තමයි ඉන්නේ. ඒක දන්නව ගොඩක් කට්ටිය. සමහර කට මේක බලාගෙනත් ඇති. ඔයා ඇහුවා තව දෙයක් අර අලුතෙන් එන්න ඉන්නවා කියලා. ඔයා හිතනවද තව ටේලර්ස්ලා අලුතෙන් බිහි වෙයි කියලා? මං හිතනවා දැන් මෙහෙම සල්ලි හොදන් දැන් එහෙම හිතනවා. අම්මා හොඳට සල්ලි හොයන්න පුළුවන් හොඳ වාහනයක් පදින්න පුළුවන් හොඳ ගියාගෙන මාත් දැන් පටන් ගන්නවා කියලා. එහෙම පොඩසක් එන්න පුළුවන්. එක්කෙනෙක්වත් අද වෙනකන් ඉගෙන ගන්න අහලා නැහැ. ඔබ හිතන්නේ හේතුව මොකද්ද? මං කිව්වේ ගමේ ටේලර් අංකල් කැමති නැහැනේ පුතාට මේක උගන්න. එතකොට මේ ශේෂ්ත්‍රය ඇත්තටම ඔබලා අර කියන මේ මිනිහගේ නිර්වත වහන ශේෂ්ත්‍රය මේකනේ.
මිනිහ කැත හංගන ශේෂ්ත්‍රය මේක. මල්ලි මෙහෙමයි ලංකාව වෙනම ලෝකෙ මොන රජා හිටියත් ඔය එයාගේ නිර්වත වහන්නේ අපි. අපි අර ගාමට් කෑලි කියන්නේ. සාමාන්‍යයෙන් කටවචනෙට කියනවනේ ඉතින්. මේක උතුම්ම රසාව. අපි නැත්තම් හෙළුවෙන් තමයි ඉතින්. මිනිස් ගොඩක් දෙනා කියනවා මේ ගාමන්ට් කෑලි හරි ලස්සන වචන කතා කරේ. එහෙම කරලා තියන්නේ ඇයි? ඒකත් කොනාර මෙහෙමනේ අර දැන් ඉගෙනගෙන තිබ්බනම් ගාමට් යන්නේ. ක්‍රම අධ්‍යාපනයත් එක්ක මේක වෙන්නේ. අධ්‍යාපනයත්. ඔවුන්ට වටිනාකමක් දෙන්නම් බැයිද? වටිනාකමක් දෙන්න පුළුවන් යම් කිසි ආයතනයක වැඩ කළා තමන්ගේ දැක්ම තමන් දකින්න ඕනේ. මම ගාමට් එක මෙහුවනම් අද තාම මමත් ගාමට් එක තමයි. එහෙනම් මේ ගාමන්ට් යන එක වැරද්දක් කියලාද කියන්නේ? වැරද්දක් නෑ. ගාමට් ගිහිල්ලා හරි තමන්ගේ තැන තමන් හදා ගන්න ඕනේ. තමන්ගේ ආයතනයට යන්න ඕනේ. ගාමට් යන ගමන් පුළුවන් නේ මල්ලි අහලා පහලා ගෙවල් වල තියෙන ස්කූල් ඇඳුම් ටික හරි මහන්න. ගාමට් යන ළමයි තමන්ගේ ඇඳුමක් මහගන්නේ නැහැ. කඩෙන්න ගන්න. අපිට පුළුවන් මේක වෙනස් කරන්න. තමන් තුළම තමයි තමන්ගේ වටිනාකම හදාගෙන ඉන්නේ කියන්නේ. කොහෙවත් ගිහිල්ලා රට යවන තැන් වලට ලස්සන ඇඳුම් මහලා දෙනොත් තමන්ට අඳින්න තමන්ට ඇඳුමක් මහගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය නැහැ අපේ ලංකාවේ කෙල්ලොන්ට. අපේ මිනිසුන්ට නැත්තේ හැකියාව නෙවෙයි ආත්ම විශ්වාසය. මං හරිද? හරි. අපේ මිනිස්සු හරි හොඳ ඕන දෙයක් හැකියාව දිනවා. ඕනම දෙයකට හැකියාව දිනවා. එක ගාමන්ට් එකක් ගත්තොත් ගෑනු ළමයි 1000කට වැඩිය වැඩ කරනවා. ඔය 1000න් එක්කෙනෙක්වත් ඉන්නවට ගෙදරට තමන්ට අවශ්‍ය තමන්ගේ අම්මට ඇඳුමක් මහලා දෙන්න පුළුවන් කෙල්ලෙක්. බැරුවද? ලෝකේ ප්‍රසිද්ධ රටවල් වලට යවන්නේ අපේ කෙල්ලෝ මහන දේවල්. ඇයි ඒකට වටිනාකමක් දෙන්නේ නැත්තේ? තමන් තමයි තමන්ගේ දේට වටිනාකමක් දීලා නැත්තේ. තව දෙයක් තියෙනවද ඔය? ඉන්නවනේ ගාමට් ගාව ඉන්න සෙට්. ගාමට් කෑලි කියලා ටෝක් කරන. උන්ගේ හිලෝ වහන්නේ අපේ මේ කෙල්ලෝ ටික තමයි. ලංකාවට විදේශ විනිමය එන මූලිකම දේ තමයි ඇගලුම් කර්මාන්තය. මං තියා මතක් කරන්නයි මේ. ඇත්තටම ඔය ඇගලුම් ශේෂ්ත්‍රයට අපි වටිනාකම දෙනවා නම් මේ දේවල් තවත් උඩට ගන්නවා නම් අපේ රට ඉක්මනට දිනු කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. මම හිතන්නේ මේ මුලින්ම හැදෙන්න ඕනේ මේ දේශපාලන ශේෂ්ත්‍රය සහ මේ මේ පිළිබඳ බලධාරීන්ගේ දැනුවත් වීම කොහොමද මේ ඇඳුම් මහන එතනින් එහාට මේ ගාමන්ට් මේ සම්බන්ධව? දැන් මල්ලි ගාමන්ට් සම්බන්ධව ගත්තත් අපේ ෆීල්ඩ් වෙඩින් ෆීල්ඩ් එක ගත්තත් අපේ ලංකාවේ බ්‍රයිඩ්ලා ගොඩක් අඳින්නේ ඉන්දියාවෙන් ගෙන සාරේ. ලංකාවේ ලස්සන කලාවක් තියෙන බතික් කලාව ප්‍රයෝජනයක් ගන්න. එහෙනම් අපේ මිනිස්සු අපේ දේවල් වලට වටිනාකමක් දෙන්නේ නැහැ. ගයක් දෙන්නේ නැහැ. රටින් ගේන එකක් අඳින්න තමයි ආස. කවුරු කිව්වොත් එම සුරංග මේ මට බතික් වලින් මගේ වෙඩින් එක කරන්න ඕනේ. ඔබ සූදානම්ද? දැන් මෙතන ඇවිල්ලා කියලා යනවා. මෙහෙම කරන්න මට පුළුවන්. කතන්දර ටික කියයි. මම දැන්ටම කරලා දිනවා. බතික් වලින්. කරපඩ දිනවා. මට උනේ මල්ලි කවදා හරි කොනාර මේ යුරෝපියන් නැඳුමක්නේ ඔය මම මහන්නේ. මට උනේ මේක ලංකාවේ මහලා උන්ට යවන්න. මම හිතන්නේ මේ වගේ 100ක් ඉන්නවනම් තමන්ගේ ශේෂ්ත්‍රය ගැන මේ විදිහට හිතන්න මේ රට මීට වඩා ඉක්මනට දිනු වෙන්න පුළුවන්. මම හිතන්නේ කතාව කෙටි වුණත් පුර අඩහෝරාවක් කතා බහක් ගියත් මේ දේ ඇතුලේ මට මුකුත්ම කරන්න බෑ කියලා වැටලා ඉන්න මිනිස්සු ගොඩක් දෙනාට නැගිටින්න හේතු තියෙනවා. නැගිටින්න පුළුවන් වචන පිට වුණා. මේ බලන් ඉන්න හැමෝටම අය කියමුකෝ අවසාන වශයෙන් නැගිටින්න පොඩි උපදෙස් ටිකක්. කොනාර එක මෙහෙමයි මහ ලොකු දෙයක් නෙමෙයි. මුලින්ම තමන් තමන්ගේ ස්කිල් එක හොයා ගන්න ඕනේ. ඒ තමන් තමම දකින්න ඕනේ. දකින්න ඕනේ. තමගේ හැංගිච්ච දේ මොකද්ද කියන දේ තමන් හොයා ගන්න ඕනේ. ඔබ හොයා ගන්නවද ඔබ හැංගුණ දේ? මං හද හොයාගෙන තියෙනවා. සමහර දෙමම් පියගෙන මුට දාංගලේ වැඩි කියලා. ඔව්. නටන වැඩි කියලා. ඉතින් ඌ නටන්න තමයි දක්ෂ. ඌට නටන්න දුන්නා නම් ඌ නටනවා. කල්පනා කරලා බලන්න තමන්ගේ තියෙන දක්ෂතා මොනවද කියලා. තමන්ට පුළුවන් දේ මොකද? තමන් ඇත්තටම කැමති දේ මොකද්ද කියලා. සමහරට මේක දකිනකොට හැමෝම අපි ඉස්සලා කියෝ වගේ හිතයි මේ මම දැන් ඉඳන් ටේලර් කෙනෙක් වෙනවා. මොකද මේ අය හොඳට සල්ලි හොයන නිසා, හොඳ වාහන පදින නිසා. මේ හැමෝම දකිනවම ඉතින් මම දැන්ම YouTube channel එකක් පටන් ගන්නවා. කොහොමද කතා කරන්නේ? හැබැයි ඒක ඇත්තටම හිතන දේ ඇත්තම හැකියාව නෙමෙයි. අපි ඇත්තට හැඟුණ හැකියාවක් තියෙනවා. ඒක හොයාගත්ත දවසට අපි හැමෝටම පුළුවන් මෙන්න මේ ඉන්න තැනට යන්න. අද ඉන්න තැන සහ එදාර බයිසිකලයක් ගන්න try කරපු සුරංග යන අදහස පොළොව වගේනේ. ඒක දකින්නේ කොහොමද? ඇත්තටම ඉතින් කොනාර මාර සතුටුයි. ඒ කියන්නේ ඉස්සර අතීතයක් තිබුණා සමහරක් කියලා අපේ ගෙදර TV එකක් නැහැ. ඒ කියන්නේ මැටි ගෑක් තිබුණේ. කරන්ට් එක නැහැ. ඉතින් ගම්මටම නැහැ. එක ගෑක් තිබ්බා. අපි යනවා මේ කතාවක් තියෙනවා ඔක බලන්න යද්දි channel එක මාරු කරනවා. පට් ඒ එතකොට ඒ දැනෙන ෆීලින් එක හරි අමාරුයි. අමාරුයි.
එතන ඒ මං කිව්වේ ඒක පොඩි කාලේ ඉඳන්ම අර ප්‍රතික්ෂේප වීමනේ ඒ channel එක මාරු කිරීම පව අපි ප්‍රතික්ෂේප වීම ඒ දේවල් තමයි අර ලොකු පන්නරයක් වුණා ඉතින් අද ඉන්න තැන දකිද්දි සතුටුයි මේක නෙමෙයි හැබැයි මගේ තැන මං ඒ තැනට ගියමත් එනවා ඔයා ගාවට මට ඕනි මුළු මේ ලං යුරෝපේ ඇඳුම ලංකාවේ මහල යුරෝපේ brand name එකක් කරන්න මගේ නම සුරංග ෆර්නෑන්ඩෝ කියවට පස්සේ එහෙ තින shop වලින් මගේ coat එකක් අරගෙන එහෙ කට්ටිය අඳින තැනට එන්න තමයි මට ඕනේ. ඉස්සර තිබුණේ bike එකක් ගන්නනේ. ගත්තා. දැන් වාහනයක් තියෙනවා. මට ආසයි මගේම කියලා ඉතින් ඊට වැඩිය ලොකු වාහනයකට යන්න. ඒකත් කරනවා. මේ ජීවිතය ගැන මොකද්ද ඔබට තියෙන කියවීම? ඇතිවීම නැතිවීම හරි ලස්සන ගලා යාමක් නෙමේ. නැති වුණොත් තමයි හම්බ වෙන්නේ. ඇතිවීම කියලා දෙයක් නැහැ. අපි හොයා ගන්නවා. නැති වෙන හැමදේම. නැති වෙනවා. හැමදේම නැති වෙනවා පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ අත්දැකීම් ගත්තොත් මට ලැබිච්ච දෙයක් නැහැ පොඩි කාලේ ඉඳන්ම නැති වෙච්ච දෙයකින් ආදරය රැකවරණය දෙමව්පිය අධ්‍යාපනය ඊට පස්සේ ජොබ් එක ආදරේ ඒ හැමදේම නැතිවීම එක්ක බලද්දි ඉතින් ඇති වෙන දේවල් ඇති වෙන්නේ අපි හදා ගන්නවා හොයනකොට හිතුන් නැද්ද මේක ඇති මේක මහා අමාරුයි අර සමහර දවස්වලට මේෂන් වැඩ කරලා අතේ කරගෙන ටික බලන ගමන් හිතුන් නැද්ද මේ සුරංග මොකද්ද මේ ජීවිතය කියලා කරගැටේදී එහෙම කේන්තියක් නං ආවේ නැහැ පට්ට දුකක් ආවා ඇයි ඒ කියන්නේ අර වගේ රස්සාවක් කරලා මේසන් වැඩ කරන්න උනා කියන්නේ මගේ දුර්වලකමනේ ඒ අවුරුදු පහ මං වෙන දැනක වැඩ කරද්දි මගේ ස්කිල් එක අර කිව්වේ හැංගුණු දෙ ඔයාගෙන හිටියනම් මං ඒ දේ කරගන්නේ නැහැ හැබැයි ඒක කරද්දි තමයි මොකද්ද මම මේ කරන්නේ මගේ හැංගිච්ච දෙයක් තියෙනවා මං ඇයි මේක කරන්නේ අද ආච්චි කොහමද ඔබට මොනවද කියන්නේ ළඟට ගියාම ආච්චිට ඉතින් ගොඩක් සතුටුයි සතුටු කියන්නේ ඉතින් මගේ අවුරුදු සිංහල අවුරුද්දට මම සාමාන්‍යයෙන් වැඩ කරන කට්ටියත් එක්ක ගනුදෙනු කරද්දිත් මගේ අතින් මේ ගනුදෙනු කරන්නේ ආච්චි තමයි ගනුදෙනු කරන්නේ ඒගොල්ලොත් එක්ක ජනවාරි පළවෙනිදාට ඇවිල්ලා මුලින්ම shop එකට යන්නත් එයාට හරි ආඩම්බරයි හරි ලොකුවට කියන ඉතින් මුණු පුරාගේ තැන අම්මනේ තාත්තනේ සතුටුයි ඉතින් ආඩම්බරයි එයාටත් ආඩම්බරයි සමහර දවස් ඉස්කෝලේ ඇරලා එද්දි කෑම එකක් වහලා තිනව එකක් තිනව ඉස්සරහින් ගෙන මම ඉතින් පුරුද්දට වගේ යනවා ආතම කෑවද මගේ එක බෙදලා තිනව කියලා ගිහිල්ලා බලද්දි ඉතින් ඒක හිස් අර ඒක ඉතින් ඒක තමයි අර ආදරේ කියන දේ එයාගේ ඉතින් කෑම එක එයා කියනවා මට කෑම එකක් තිනව කියලා නමුත් එයා කන් නැතුව තමයි මට අර ඉස්සරහින් බෙදලා තියන්නේ කෑම එක දුක තිබ්බ දුක පෙන්වුවේ නැහැ. පෙන්වුවේ නැහැ ඉතින්. දුක් කියලා වැඩක් නැහැ නේ. අපිට නැති වෙච්ච දේවල් ගැන අපි දුක් කියලා වැඩක් නැහැ. අපි බලා ගන්න ඕනේ අපිට කරන්න පුළුවන් මොනවද ලබා ගන්න පුළුවන් මොනවද කියලා. අම්මා කවදා රජණක් කරනවා, තාත්තා කවදා රජෙක් කරනවා. මේ ඇඟට දැනෙන දේවල්. හැබැයි ඔබට ඕනේ කවදාද ආච්චිව රජණක් කරන්නේ. ආච්චි දැන්ට රජණක් වගේ. රජණක් වගේ තියන් ඉන්නවා අම්මා. ඉතින් ඇති කොයි හරි කවදා හරි එයි හැබැයි ඉතින් එයා මාව මුලින් රිජෙක්ට් කරලා ඉවරයි බාර ගන්නෑ අම්ම ගැන වෛරයක් තියෙනවද හිතේ නෑ කලකිරීමක් තින්නේ පින නෑ බලාගෙන ති බලාගෙන දන්නවත් ඇති මේ දන්නවත් ඇති ඉතින් අවුරුදු 30ක් වෙනකන් දාලක ගිය තැනට හොයාගෙන ඉන්න බැරි කමක් නෑ නිකමට හරි මේක අම දකින්නවා අම බලන් ඉන්නවා අම්මේ කතා කරමු පොඩ්ඩක් අම්මට දුක් වෙන්න තමයි වෙන්නේ ආදී ජීවිතේ කොනාර මෙහෙම අම්මා කෙනෙක් කියන්නේ ජීවිතේ දරුවෙක්ව හදනවා කියන්නේ ජීවිතේ විඳින්න ඕනේ ලොකුම වේදනාව විඳිනවා විඳලා මාස 10ක් යනකොට ඒ වේදනාව අමතක වෙලා ඒ දරුවව දාලා යනවා කියන්නේ ආ අම්මා කෙනෙක් වෙන්න බෑ ඉතින් මට එහිඳ කිසිම ගාණක් නැහැ දුකක් නැහැ එයා දාලා ගිය එක ගැන ඊට වඩා දුකක් ආචිර පුංචි කරදරයක් වුණත් තියෙනවා වදන්න පුළුවන් හදන්න හැම මොකටම බෑ වෙනාචි කෙනෙක් හැදුනම් මං සමහරක් විට අද මෙතන නෙමෙයි ඉන්නේ. තිබ්බ නිදහස. මං ආශ්‍රය කරපු යාළුවොත් එක බලද්දි පස්සෙන් හිටියා. තාම සමහර දේවල් වලට බයයි ඉතින්. මොන දේ වුණත් මුණුබුරා ගැන ආඩම්බර වෙන ඇති. අනිවාර්යෙන්ම ආඩම්බර වෙනවා. මේ කියන්නේ කෑම බීම නැතත් කෝල් එකක් හරි දුන්නොත් ඇති. එයා ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපිට ආදරය කරන මිනිසුන්ට අපි ආදරය කරනවා. අනිවාර්යෙන්ම. අපි ප්‍රතික්ෂේප මිනිසුන්ට අපි ඊටත් වැඩිය ආදරය කරනවා. හැබැයි ගානකට දුරි. ආදරය කරනවා කියලා පෙන්නලා ළඟට ගන්න නැතු ඉන්නවා හැමදේම අමතක කරලා මේ මගේ පුතා
අද හොඳ තැනක ඉන්නවා හරි මට වැරද්දක් වුණා මං එනවා මගේ රත්තරන් පුතා ගාවට කියලා අම්මා එන්න හැවුවොත් තාත්තව එක්කන් ආවොත් බාර ගන්න බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට වදන්න පුළුවන් වුණාට හැමෝටම ආදරෙන් හදන්න බෑ ආදරෙන් රටට වැඩක් තියෙන මිනිස්සෙක්ව හදනවා කියන එක ඊටත් වැඩිය අමාරු සාමාන්‍යයෙන් අම්මගේ තාත්තගේ කීම අහනට වැඩිය හරි චූටි ප්‍රමාණයක් තමයි ආච්චි අම්ම කෙනෙක්ගේ කීම ගණන් ගන්නෑ නේ ගණන් ගන්නෑ හැබැයි ආදරේ ඒකට පුළුවන් ඕනම කෙනෙක්ව මෙල්ල කරන්න අදටත් සුරංග මේකපා අහන බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ කතාව ඔබත් එක්ක බෙදා ගන්න තමයි මම දෙන්න කිව්වේ අවශ්‍යතාවයක් තියෙනවා නම් සාධාරණ මුදලකට තමන්ගේ විවාහ මංගල්‍ය ලස්සන කරගන්න අනිවාර්යයෙන්ම කතා කරන්න සුරංග ෆර්නැන්ඩෝ Facebook page එක link එක තියෙනවා contact numbers හැමදේම තියෙනවා මම හිතන්නේ අර ඔහුගේ business එක ගැන කතා කරන ලස්සන වචනයක් කිව්වනේ මල්ලි මට මිනිහගේ ලස්සනම දවස වෙඩින් එක ඇයි ඒ දවස මිනිහක හුරන් කරන්නේ එහෙනම් හොඳ හිත තියෙන නියම ලාංකිකයෙක් නියමනුස්සෙක් මම හිතන්නේ ඔබේ ඒ හීනය කවදාරි යුරෝපේ මිනිස්සුන්ට සුරංගේ බ්‍රෑන්ඩ් එකක් අඳිනවා අනිවාර්යයෙන් කරන්න පුළුවන් ලෝකේ ලොකු බිස්නස් හැදිලා තියෙන්නේ ලොකු බෑන්ඩ් නේම් හැදිලා තියෙන්නේ ඔය වගේ හිතපු නිසා හැමෝම එක වගේ හිතුවන ඔබ වෙන්නේ ඔබ වෙනස් කෙනෙක් ඒකයි මේ වෙනස් මිනිසුන් ඉඳ ගන්න අසුන ඔබට අදම ආරාධනා කරේ මම හිතන ඔබ එක පිළිගත්තා ඒකට ගෞරව කරනවා එහෙනම් අද කියන කතා බහගෙන මොකද ඉතින් ඇත්තටම ඉතින් ගොඩක් ස්තුතියි කොනාර මොකද මේ අපි වගේ අර දැන් යම් කිසි මට්ටමක හිටියට ප්‍රතික්ෂේප මිච්ච මිනිසුන්ට තැනක් දෙන අඩුනේ ඉතින් මට කතා කරා ඒක ඇත්තටම සතුටුයි අලුත් මං හිතනවා අලුතෙන් දෙයක් අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට ගේමක් ගහ ගන්නවා නම් අපේ කතාවේ මොනා හරි චූටි හරි දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා සුභපතන දිනකටත් හරි බොහොම ස්තුතියි අය කතා බහට එකතු වුණාට ඔබටත් ආරාධනා කරනවා ඉන්න තැනම එක විදිහට ඉන්නපා අපි හැමෝටම ජීවිතේ මොකක් හරි හැංගුණු කුසලතාවයක් තියෙනවා හැංගුණු ස්කිල්ලක් තියෙනවා රයිය කිව්වා වගේ ඒක හැංගිලා තියෙන්නේ මේ වීඩියෝ එක ඉවරලා විනාඩි 5ක් ඇස් දෙක පියාගෙන අපි හිතමු අපිට පුළුවන් දේ මොනවාද අපිට ලැබුණු දේ මොනවාද අපි ලබාගත යුත්තේ මොන දේවල්ද කියන එක අන්න එදාට අපිට පුළුවන් මේ ජීවිතේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න මං හිතනවා මිනිහගේ සාර්ථකත්වය කියන්නේ අන්න එතන සිදුනටම ජය වේවා මම අවිෂ්ක විරාජ් කොනාරා